නක්වේවා මාධ්‍ය වේදී හිතවතුන්ට අද ජාතික ජනබල වේගයේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා මමත් ඒ වගේම ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහල් අබේසිංහ සහෝදරයාත් ඇත්තටම මාධ්‍ය සාකච්ඡා විශේෂයෙන් උදාගත්තේ පහුගිය සතියේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ඉන්දියාවේ කරපු ඒ ආරාධනාවට අනුව ගිය ගමන පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරා. ඉන්දියානු ආණ්ඩුව ජාතික ජනබල වේගයට මේ ආරාධනාව කරේ හදිසි නෙමෙයි. පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමයි මෙවැනි ගමනක් පිළිබඳව ඉන්දියානු ආණ්ඩුව නිල වශයෙන් අපිට ආරාධනා කරේ. නමුත් ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වුණා. ලංකාව තුල අපි දේශපාලන කටයුතු වල නිරත වෙලා ඉන්න නිසා ඒ කාලසටහන හදාගෙන තමයි අපි ඔවුන්ට දැනුවත් කරේ මහ කොමසාරිස් කාර්යාලය හරහා පෙබරවාරි මාසෙ මුල ඒ ගමන යන්න අපි සූදානම් කියලා. ඒ අනුව තමයි ඉන්දියානු ආණ්ඩුව ආරාධනාව පෙබරවාරි මාසෙ මුල අපිට දැනුම් දීමක් කරේ ඒ ගමනට එන්න කියලා. ඇත්තටම ඔවුන් අපිට දින 10ක ගමනක් සඳහා තමයි ආරාධනා කරේ. නමුත් ලංකාවේ තියෙන අපේ දේශපාලන වැඩ කටයුතු නිසා අපේ පැත්තෙන් අපි දැනුම් දුන්නා එක දින 5කට සීමා කරන්න දැනට යොදාගෙන තියෙන වැඩ කටයුතු තියෙනවා කියලා. ඒ නිසා මේ ඉන්දියානු ගමන කිසිසේත්ම හදිසියෙ එකපාරට යොදාගත් එකක් නෙමෙයි. මීට මාස 2කට විතර පෙර ආතුව ඉන්දියානු ආණ්ඩුව අපට කරන ලද ආරාධනාව අනුව අපි ගිය ගමන. මේ ගමනේ ප්‍රධාන අරමුණ උනේ ඔබ කවුරුත් දන්නවා ඉන්දියාව කියන්නේ කලාපේ අපේ ආසන්නතම රට. එකක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය සහයෝගිතාවයේ ගොඩනගා ගැනීමේදී මේ ගමන අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ අර්ථයෙන් රටවල් දෙක අතර ඒ සමත්තාවයේ ගොඩනැගීමේ අරමුණින් මේ ගමනට අපි සහභාගී වුණා. ඒ වගේම ජාතික ජනබල වේගය මේ රටේ ජනතාවත් එක්ක විශාල දේශපාලන ජයග්‍රහණයක් කරා ළඟා වෙමින් තියෙනවා. ඒකත් එක්ක අපි දකිනවා දේශපාලන පක්ෂයක් විදිහට ඉන්දියාවත් එක්ක විශේෂයෙන්ම කලාපේ අසල්වැසි රාජ්‍යත් එක්ක කිට්ටු මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගැනීම රටේ ජනතාවගේ යහපත සඳහා වැදගත් වෙනවා. ඉතින් ඒ අරමුණත් මේ ගමන සඳහා ඉවහල් වුණා. ඉතින් මේ ගමනේදී විශේෂ හමුවීම් කීපයක්ම තිබුණා. පළමුවෙන්ම අපේ පක්ෂ නායක අනුරාධසා නායක සහෝදරයා සහ ඉන්දියානු ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ජයසංකර් මහතා අතර හමුවීමක් පැවැත්තුණා පස්වෙනිදා උදේ. ඒ වගේම එදිනම ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා සමග සාකච්ඡාවක් පැවැත්තුණා. රාත්‍රියේදී ඉන්දියානු විදේශ ලේකම් විනය් මෝහන් මහත්මා සමග නිල සාකච්ඡාවක් සහ සතුටු සුවද සංවාදයක් ඇති වුණා. ඇත්තටම ප්‍රධාන වශයෙන් පළමු දිනේදී විදේශ අමාත්‍යවරයා විදේශ ලේකම්වරයා ඒ වගේම ජාතික ආරක්ෂක උපදෙස්කවරයාත් මුණ ගැහිම් සිද්ධ වුණා. ඉන් අනතුරුව ගුජරාත් ප්‍රාන්තයේ සංචාරයේදී ගුජරාත් ප්‍රාන්ත මහ ඇමති බුජේන්ද්‍ර පායි පටේල් මහතාත් ඒ වගේම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය බල්වත් සිං රාජ්පුත් මහතාත් ඉන්දියාවේ ඒ ගුජරාත් ප්‍රාන්තයේ විධාන සභාවේදී මුණ ගැහුණා. අපි දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ වගේම කේරළ ප්‍රාන්තයේ කර්මාන්ත ඇමති රාජීව් මහතාත් විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තයේ බලය හොබවන්නේ ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය. ඔහු ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ නියෝජනය කරන ප්‍රාන්ත රාජ්‍යයේ කර්මාන්ත ඇමතිවරයා. ඔහු සමග අපි නිල සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ වගේම ඉන්දිය කොමියුනිස්ට් මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සීතාරාම් යේචුරි මහත්මාත් අපි මුණ ගැහුණා. දේශපාලන වශයෙන් මෙවැනි මුණ ගැහිම් කීපයක්ම පැවැත්තුණා.
ते हेम मुनगहिमकदिम अत्रम गत्तोत् देराट अत्र अन्योन्य सहयोगितावय वर्धने करगन्ने कोहमद एवगेम कलापी आरक्षाव संबंधे कटयुतु किरीमेदी अपि रटक विदिहट कटयुतु करन्ने कोहमद इंडियावे पत्तेन कटयुतु करन्ने कोहमद एवगेम देराट अत्र सहयोगितावेन आर्थिक देशपालन सांस्कृतिक समतावयन प्रवर्धने करला शक्तिमत् करन्ने कोहमद कियन एक अदहस सुमारु उना एवगेम इंडियानु प्रांतवल संवर्धनयन पिलिबंद अपि निरीक्षणे करा ए निरीक्षण वलदी विशेषम कर्मांत कीपेकटत् आईटी ताक्षणे तीन आयतन कीपेकटत् निरीक्षण चारिकावल यदुना कर्मांत सह आयोजन संबंधें गत्तोत् इंडियावे टाटा समागमे ए कार्य निष्पादन एक बलन्न अपि ए संदह गया एवगेम अमूल आयतने किरणिष्पादने पिलिबंद निरीक्षणे करन्न अपि गया एवगेम टेक्नोपार्क विशेषम ताक्षणिक उद्यान पिलिबंद निरीक्षणे यदुना आईटी ताक्षणे हरहा कोहमद इंडियाव यम दियुणुवक् लबागेन तियेन्ने एवा पिलिबंदव अपि ए अदाल स्थानवलट गिल्ला निरीक्षण करा ए अदाल आयत एक्क पिलिबंदव साकच्छा करा आईटी ताक्षणे हरहा लबागेन तियेन सेवा आर्थिके दियुणुव एवगेम रकिया उत्पादने लबागेन तियेन वर्धने पिलिबंदवत् अपि निरीक्षणे करा विशेषम गत्तोत् मे इंडियानु गमन पिलिबंदव विविध अय विविध अदहस दक्वला तिबुणा इतिं एगेन अपि सतुटुई मोकद ओनैम केनकुट अपे गमन पिलिबंद एकिनका दकिन विधियट अदहस इदिरिपत् करन्न अयितिय तियेन नमुत् अपि देशपालन व्यापारयक् विधियट इता पहेदिलिव मे लोक भूदेशपालने तेरुं अरन् तियेन देशपालन व्यापारयक् ए अनुव अपि एक एक्केना कियनेवा सलकन्ने नैह मे रटे जनताव वेनुवेन् अपि यम् सेवयक् करन्न पुलुवन् नम् अपि ए अर्थयेन तमयि मे गमन इंडियानु आण्डुवे आराधनाव पिलि अरगन सम्बन्ध वुणे अपि दन्नवा लोक देशपालनय अद वेनस् वेला तियेन असुव दशके अगभागे वेनकोट सोवियत समाजवादी कंदूर बिंद वेटुना लोक देशपालन तत्वे वेनस् वुणा इट पेरातुव द्विद्रव्य लोक देशपालन क्रियात्मक वुणा एक पेत्तकिन अमेरिका प्रमुख देशपालन कंदूर अनि पेत्तें सोवियत देशे प्रमुख देशपालन कंदूर नमुत मे बिंद वेटीमत् एक्क यम कालयक् ए द्विद्रव्य देशपालन तत्वे वेनस् वुणा ఏకద్రవ్య తత్వటత్ పత్తునా నమతితామ కెటికాలికిన్ లోకదేశపాలనే నవతత్ వెనస్సునా ఏ వెనస్సీమత్ ఎక్క అద బహుద్రవ్య దేశపాలన తత్వయక్ లోకేతుల అపి దకిను ఏక పెత్తకిన్ అమెరికా ప్రముఖ దేశపాలన కందౌరక్ చీనే ప్రముఖ దేశపాలన కందౌరక్ ఏ వగేమ యూరోపా సంగమే ప్రముఖ నవత ఏన దేశపాలన కందౌరక్ లాటిన్ అమెరికాను కలాపే पादकरगत देशपालन गुडनगीमा ए आकारें विविध आकारें प्रसारणे वेच्च देशपालन लोक देशपालन तत्त्वयक्तम अद तीन इतिं असुव दशके लंकाव संबंधें गत्तोत् लंकावट इंडियावे ऋजु मदिहत्वीमक् तिबुणा इंडियानु हमुदा पवा लंकाव आक्रमणे करन्न युगे ऐविल्ला तिबुणा तेक अपि कवुरुत् दन्न इतिहासे इंदु लंका गिवसुम असंकिरी महारा लंकाट वेच्च बलपैम अपि दन्नो ते रट एवनी मोहतक मुहुण दीपु तत्तेट अपि देशपालन व्यापारयक् विदिहट मे रट वेनुवेन रटे आरक्षाव रटे भौमिक अखंडतावे वेनुवेन अपे जीवित पव परित्याग करला हट दहसक जीवित पव अपिट अहिमि करगन अपि मे रटत् मे रटे स्वैरी भावयत् आरक्षा करगन तियेनु ते देशपालन तत्त्वय अद संपूर्ण वेनस्वेला तीन एक पेत्तकि चीन अनिपेत्तें अमेरिकाव इवगेम इंडियाव मे लोक देशपालन बल अरगले इन्नु ए तरगे इन्नु अपि रटक् विदिहट ए बल अरगले नेह नमुत् अपि दन्नवा रटक् विदिहट अपि आर्थिक वशयेन बंकोलोत् वेला तीनो देशपालन वशयेन लोकु
කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්වයකදී රට නැවත ගොඩනැගීමේ ඉලක්කය අපි සම්පූර්ණ කළ යුතු වෙනවා. තෙතෙන්දී මේ ලෝක දේශපාලනයේ බලතරණකයකට අපි වැටෙන්නේ නැතුව ඉන්නත් ඕනි. ඒ වගේම අපේ රටේ ස්වෛරත්වය අපේ රටේ භෞමික අඛණ්ඩතාවයේ ආරක්ෂා කරමින් අපි දේශපාලනය කරන්නත් ඕනි. තෙතෙන්දී අපි තා පැහැදිලිව අපේ ස්ථාවරේ කිසිදු වෙනසක් නැහැ. ලෝක බලදේශපාලනේ අපි ගොදුරක් වෙන්නේ නැහැ. ගොදුරක් විය යුතු නැහැ. අපේ ස්ථාවරය හොඳට දන්නවා. අපි ඒක රකගනිමින් තමයි අපේ දේශපාලන ගමන් මග යන්නේ. ඒ වගේම ඕනෑම රටක් එක්ක ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ගනුදුරු කරන්නත් අපි පැකිලෙන්නේ නැහැ. ඒක ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් එක්ක රුසියාව චීනය ඇතුළු ඒ කඳවුරත් එක්ක ඒ වගේම ඉන්දියාව ජපානය සහ යුරෝපය ඒ ඕනෑම රටක් එක්ක ඕස්ට්‍රේලියාව කැනඩාව එවැනි ඕනම රටක් එක්ක අපි දැනටමත් රාජතාන්ත්‍රික දේශපාලන සම්බන්ධතා පවත්වනවා. ඉතින් අපේ පාලනයක් යටතේ අපි තාම පැහැදිලිව විවෘතව කියනවා අපි ලෝකයේ තියෙන හැම රාජ්‍යයක් එක්කම ඒ ඒ ආර්ථික දේශපාලන තත්ත්වයට සාපේක්ෂව අපි සම්බන්ධතා පවත්වනවා. හැබැයි සියල්ලම අපි කරන්නේ රටේ ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන්. රටේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීභාවයේ ආරක්ෂා කරමින් ඒකට කිසිදු ආකාරයකින් හානි වෙන තීන්දුවක් තීරණයක් අපි ඉතිහාසයේ අරගෙනත් නැහැ අද ගන්නෙත් නැහැ හෙට ගන්නෙත් නැහැ ඒ සහතිකය අපි මේ රටේ ජනතාවට දෙනවා. මේ විදේශ සම්බන්ධතා පවත්වා ගැනීමේදී අපේ ප්‍රතිපත්තිය තමයි කිසිම කඳවුරකට ගැති නොවන රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. විදේශ ප්‍රතිපත්තිය අපේ ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක්. කිසිම පාර්ශවයකට ගැති වෙන්නේ නැහැ. කිසිම පාර්ශවයකට බැඳෙන්නේ නැහැ. හැබැයි හැම රාජ්‍යයක් එක්කම අපි ගනුදෙනු කරනවා දේශපාලන ආර්ථික සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ නිසා කවුරුවත් බය වෙන්න ඕනේ නැහැ. බිල්ලුම වන්න ඕනේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඉන්දියාව සම්බන්ධිනුත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියම තමයි. ඒකේ කිසි වෙනසක් නැහැ. අපි චීනය සමගත් විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපේ ඒ සම්බන්ධතාව ඉතා පැහැදිලිව නිරවුල්ව තියෙනවා. ඒ සම්බන්ධතාව වෙනත් අපි පවත්වාගෙන යනවා. ඒ නිසා මේක කඳවුරකට විතරක් අපි සීමා වෙලා දේශපාලන සම්බන්ධතා පවත්වන පක්ෂයක් නෙමෙයි. අපි විවෘතයි. ඒ හැම දෙයක්ම අපේ රටේ ආර්ථිකයේ සහ ජාතික ආරක්ෂාවේ සහතිකය මත තමයි අපි කටයුතු කරන්නේ. ඔබ දන්නවා අපේ රටේ මේ වෙනකොට ආර්ථිකයේ තුල බොහෝ අපේ රාජ්‍ය ආයතනයන් විකුණන්න එහෙම නැත්නම් පුද්ගලීකරණය කරන්න දැන් කටයුතු කරමින් තියෙනවා. ඉතින් අපි ඉන්දියාවත් එක්ක කතා බහ කරද්දී ඉතා පැහැදිලිව අපේ විදේශ ප්‍රතිපත්තිය අපි වුන්ට කිව්වා ලෝකෙ වෙනස් වෙලා කලාපීය දේශපාලනයත් වෙනස් වෙලා ඒකට අනුව අපිත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි වෙනස් වෙලා තියෙනවා. ඒත් ඉන්දියාවත් ඉතා පැහැදිලිව අපිට පෙන්නුම් කරා ඔවුනුත් ලෝක දේශපාලනයේදී එදා හිටපු ස්ථාවරයන් වෙනස් කරලා තින්නේ කියලා. ඒක තමයි ඇත්ත. ලෝක දේශපාලනය වෙනස් වෙනකොට ඒ රටවල වල ජාත්‍යන්තර දේශපාලන ස්වභාවයන් වෙනස් කරනවා. ඉතින් ඒක අපි ඒ ආකාරයටම सिद्ध කරලා තියෙනවා. ඉන්දියාවත් වෙනස් වෙලා තියෙනවා. ඒකත් එක්ක අපේ රටේ මේ පෞද්ගලීකරණය සහ රාජ්‍ය ආයතන විකුණා දැමීමේ ක්‍රියාවලියක් යනවා. ඒකේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් ප්‍රසම්පාදන පටිපාටියක් නැහැ. ඔබ දැක්ක පවගේ දවස්වල ආණ්ඩුව විදුලි බලය ටෙලිකොම් ඒ වගේම මිල්කෝ ආයතනේ ඒ වගේ දේවල් පෞද්ගලීකරණය කරන්න කිසිඳු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව ටෙන්ඩර් ක්‍රියාවලියක් නැතුව කටයුතු කරමින් තියෙනවා. අපි ඉන්දියාවේ අමුල් සමාගමත් එක්ක සාකච්ඡා කරා. ඉතින් අමුල් සමාගමට අපි තා පැහැදිලිව කරුණු දැක්වුවා මෙතන කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙලා නැහැ. ටෙන්ඩර් පටිපාටියක් නැහැ. අඩුම ගාන ඉන්දියාවේවත් ඉන්දියාව ඇතුළේවත් මෙහෙම ටෙන්ඩර් පටිපාටියක් යදෙව්වද? ඒත් උන් කිව්වා එහෙම එකක් නැහැ කියලා. ඒතර අපිට ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඒතර ලංකාවේ මේ ආයතන තෝරාගත්ත යම් විදේශ සමාගම් වලට දෙද්දී ආණ්ඩුව අනුගමනය කරන්නේ unsolicited proposals කියන ප්‍රතිපත්ති. ඒ කියන්නේ ටෙන්ඩර් දැමීමක් නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැහැ. ඇමතිවරයා තමන්ට කැමති
ආයතනයක් තෝරගෙන කැබිනට් පත්‍රිකා දාන. ඉතින් මේක ඉතා වැරදි ක්‍රමවේදයක්. අපි වුන්ට ඉතා පැහැදිලිව කිව්වා ඒ ක්‍රමවේදයට අපි එකඟ නැහැ. ඔවුන්ගේ පැත්තෙන් විශේෂයෙන්ම ගුජරාත් ප්‍රාන්තයේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ කරපු සාකච්ඡාවේදී ඔවුන් විශාල දියුණුවක් කරන් තියනවා. විශේෂයෙන්ම සෝලා පව, වින් පව හරහා පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරන් තුනෙන් එකක් මධ්‍යම ආණ්ඩුවක්, තුනෙන් එකක් ගුජරාත් ප්‍රාන්ත ආණ්ඩුවත්, තුනෙන් එකක් පෞද්ගලික අංශයත් සම්බන්ධ වෙලා ව්‍යාපෘති ගෙනියනවා. එහැම එකක්ම ටෙන්ඩර් පටිපාටියකට අනුව තමයි ඔවුන් ඒක දෙන්නේ කියලා කිව්වා. ගිය සතියෙත් එක ටෙන්ඩරයක් තිබුණා, අපි එක ව්‍යාපෘතියක් අවසන් කරා කියලා. ඉතින් ඒ සුලම් බලයෙන් උත්පාදනය කරන ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් කිව්වා ඔවුන් මිලදී ගන්නේ ඩොලර් 7.3කට කියලා. ඒකකයක් ඩොලර් 7.3. ඉතින් ලංකාවේ ආණ්ඩුව පහුගිය දවස්වල සුලම් බලයේ උත්පාදනයේ ඒ යුසුම් මස්සම් කරන්න කතා කරලා තිබුණේ ඩොලර් 7.7කට. මෙතන ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේක තමයි සිද්ධ වෙන වැරද්ද. ටෙන්ඩර් දාන්නේ නැතුව, ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව තෝරගත්ත එක සමාගමකට අපේ රටේ ඇමතිවරු පෞද්ගලික ඩීල් වලට මේ ව්‍යාපති දුන්නම අපිට ගෙවන්න වෙන ප්‍රමාණය මිල වැඩි වෙලා තියෙනවා. ඒකට ගුජරාත් ප්‍රාන්තයේ මේ ගිය සතියේ අවසන් කරපු ව්‍යාපතිය ඩොලර් 7.3කට තමයි ඕන එකකින් වෙලා තියෙනවා. ඒ වගේ දෙගුණයක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් මේක වැරදි. අපි තා පැහැදිලිව කිව්වා මේ ක්‍රමවේදයට අපි එකඟ නැහැ. ඉතින් අපේ ක්‍රමවේදය විනිවිද භාවයකින් පෙනෙන තියෙන විනිවිදවාදයක් තියෙන ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරහා ආයෝජන කැඳවීම තෝනම රටකට විවෘතයි. ඉන්දියාවට විතරක් නෙමෙයි ජපානය, ඇමරිකාව, ලෝකයේ ආයෝජනය කරන්න කැමති ඕනම රටකට අපේ රට තුළ ආයෝජනය කරන්න අපි ජාත්‍යන්තර ආයෝජන වලට ඉඩපස්තා විවෘත කරනවා. ඉඩපස්තා කරන්නේ 50ට 50 ප්‍රතිපත්ති මත, වින් වින් පොලිසියක මත. ඒ කියන්නේ ආයෝජකයාටත් 50%ක ලාභයක්, අපිට රටක් විදිහට අපිටත් යම් 50%ක ලාභයක්. ඔවුන්ගේ ප්‍රාග්ධනය, ඔවුන්ගේ තාක්ෂණය, අපේ භූමිය, අපේ සම්පත්. ඒ නිසා ඒහා සමාන පහසුකමක් දෙපාර්ශ්වයටම ලැබෙන්න ඕන. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි ඒක ඉන්දියාවට පැහැදිලිව කිව්වා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇති වෙන්න ඕනි. අමුල් සමාගමත් එක්ක කරපු සාකච්ඡාවේදී ඇත්තරම යා මුනුසුම්කාරී තත්වයක් ඇති වුණා. මොකද ඒගොල්ලෝ ඒවා විනිවිද භාවයක් පවත්වාගෙන ගියේ නැහැ. ඒගොල්ලන්ගේ පැත්තෙන් කිව්වේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමයි එක කරන්න ඕනි. අපි ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ආණ්ඩුව නොකරපු එක වැරද්ද අපිට බාර ගන්න බෑ කියලා. ඉතින් හරි පැහැදිලි, මේ රටේ ජනතාවට තේරෙනවා මෙතන තියෙන වැරද්ද. ඇත්තරම අමුල් සමාගමට අඬු සහෝදරයා ගිය පළවෙනි වතාව නෙමෙයි. මීට අවුරුදු 15කට විතර කලින් අඬු දිසානායක සහෝදරයා මේ අමුල් සමාගමේ ක්‍රිය නිෂ්පාදනය පිළිබඳ අධ්‍යයනයක් යෙදුණා. එතන තියෙන සම්පකාර ක්‍රමවේදයක්, ගොවීන් දහස් ගාණක් එකතු වෙලා හදාගත්ත සම්පකාර ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය අධ්‍යයනය කරන්න මීට කලින් අවුරුදු 15කට කලින් අඬු දිසානායක සහෝදරයා ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ මේ අමුල ආයතනයට ගිහිල්ලා තිනවා. මේ පළවෙනි වතාව නෙමෙයි, මේ දෙවෙනි වතාව. ඒ වගේම අපි ටාටා කාර් නිෂ්පාදන ආයතනයට ගියා. එතන වල දන්නවා නැනෝ කාර් මේ ලංකාවේ පාවිච්චි කරනවා, ටාටා ආයතනයෙන් ගෙන්නලා තිබුණේ. දැන් ඒගොල්ලෝ වෙන අලුත් කාර් එකක් නිෂ්පාදනය කරනවා. ඒවත් අපි නිරීක්ෂණය කරා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රාන්තවල කුෂකාර්මික දියුණුව පිළිබඳවත් අපි අධ්‍යයනය කරා. ඔබ දන්නවා ඔය නැනෝ පොහොර පහුගිය කාලේ ලංකාවට ගෙනල්ලා තිබුණේ ඉන්දියාවේ සමුපකාර ගොවි සංගමයක නිෂ්පාදිත එකක්. ප්‍රශ්නේ තියෙනවා ගෙනත් ගෙද්දි ලංකාවේ ඇමතිවරුත් එක්ක සම්බන්ධ වෙච්ච ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ විශාල වංචාවන් සිද්ධ කළා තියෙනවා. නැනෝපෝර වංචාව අපි කවුරුත් දන්න දෙයක්. ඉතින් ඒ රටවල තියෙන සමහර සාර්ථක ක්‍රමවේද අපේ ආණ්ඩුවේ පාලකයෝ වංචාව දූෂණය කප්පම් ගැනීම හරහා රටට ආර්ථික අවාසි ගේන තත්ත්වයට පත් කරලා තියෙනවා. ඉතින් ඒවා අපි අධ්‍යයනය කරා. ඉතින් ඕනම රටක් එක්ක ගනුදෙනු කිරීම, රටකට ගිහිල්ලා රටේ ඇමතිවරු
නැත්තම් බලධාරී මුණගැහිම ඒකෙන්ම ඒ රටේ සියල්ල පිළිගත්තා වෙන්නේ නැහැ. එතකොට අපි ඉන්දියාවේ ගමන ගිහිල්ලා එක එක ආයතන පිළිබඳව නිරීක්ෂණ කරා එමෙතුරු මුණ ගැහුණා. ඒ මුණ ගැහුව පමණින් ඒ සියල්ලම අපි එම්ම ගෙඩිය පිටින් මෙහි ක්‍රියාත්මක කරනවා කියලා එහෙම එකක් නැහැ. ඉතින් අපි ලෝකේ රටවල් විවිධ රටවල් එක්ක ගනුදෙනු කළා තියෙනවා මුණ ගැහිලා තියෙනවා නිරීක්ෂණ කළා තියෙනවා. ඒ රටවල් තියෙන හොඳ දේවල් අපි හොඳයි කියලා දකිය යුතුයි. නරක දේවල් වැරදි දේවල් අපි වැරදි කියලා බොහොම පැහැදිලිව කියනවා. ඒ නිසා අපි ඉන්දියානු බලධාරීන් මුණ ගැහිච්ච වෙලාවේදී අපේ ස්ථාවරයන් ඉතා පැහැදිලිව කිව්වා. ඒ වගේම කලාපීය ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නේදී ලංකාව ඒ කලාපීය ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට පවත්වගෙන යන්න කටයුතු කරනවා කියන එක අපි අපේ ස්ථාවරය ඒක අපි ඉතා පැහැදිලිව එදත් හිටපු ස්ථාවරය ඒව හංගන්න දේවල් නෙමෙයි ඒව බොහොම විරුද්ධව කිය අපි ඉන්න දේවල්. ඉතින් කලාපීය ආරක්ෂාවේදී අපේ රට කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයට කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒක අපේ ස්ථාවරය. ඉතින් ඒවා අපි ඉතා පැහැදිලිව විරුද්ධව සාකච්ඡා කරා. ඉතින් ඒ වගේම තමයි මෙතන තව දෙයක් මතු කරන්න ඕනි. අපි ඉන්දියාවේ ගිය ගමනේදී සමහර විහිළුකාර ඇමතිවරු කලබල වෙලා ඒවට විහිසු එක එක උපහාස අපහාස කරන්න පටන් ගත්තා. ඉතින් අපි ඒවට අනුකම්පා කරනවා. මම දැක්කා කවුද රෝහිත අබේගුණවර්ධන කාංචන විජේසේකර කියලා තිබුණා අනුරසානායක මන්ත්‍රීතුමා ටයි කෝට් ඇඳගෙන ගියා දැක්කේ පළවෙනි වතාවට කියලා. ඉතින් අපිට එතුමට කියන්න තියෙන්නේ මෙච්චරයි. රටේ ජනතාව ඉස්සරහා කාංචන විජේසේකරලා නිර්වත් වෙලා ඉවරයි. රෙදි ගලෝගෙන ඉවරයි. තමන් රෙදි ගලෝගෙන හෙළුවෙන් ඉන්නකොට තව කෙනෙක් අඳින මොන ඇඳුම ඇඳත් එයාට ප්‍රශ්නයක්. කාංචනට මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔයා ඉන්නේ හෙළුවෙන්, ඔයා මේ රටේ ජනතාව ඉස්සරහා ඉන්නේ හෙළුවෙන්. ඉතින් තමන්ගේ හෙළුව වහගන්න අනිත් අයගේ ඇඳුම් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඉස්සෙල්ලා රටේ ජනතාව ඉස්සරහා ඔයා ඇඳුම් ඇඳගන්න. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. සා ඒ වගේ පුංචි පුංචි අවටියල් කතාවලින් මේ පරපතල ආර්ථික දේශපාලන සම්බන්ධතාවයට හානි වෙන්න මේ රටේ ජනතාවට තියන්න නැහැ කියන එකත් අපි තා පැහැදිලිව කියනවා. දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ ස්ථාවරයක් ලෝකේ කුමන රටක් එක්ක ගනුදෙනු කරත් සම්බන්ධතා පවත්වාගෙන ගියත් අපි රටේ ආරක්ෂාවටත් ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය ගැන හිතලා තමයි අපි තීන්දුව తీරන ගන්නෙ. අපි එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මේ රටේ ජනතාවට ඒ සහතිකය තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒ විශ්වාසය කිසිදු ආකාරයක අපි පළුදු කරන්නේ නැහැ, පළුදු කරලත් නැහැ. ඒ සහතිකය අපි මේ රටේ ජනතාවට දෙනවා. හොඳයි, තව කරුණු ටිකක් තියෙනවා. සබෝධයසනක් අපේ ඉන්දියානු නිල සංචාරයේ පිළිබඳව ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා පැහැදිලි කරා. විශේෂයෙන්ම දේශපාලන ශාස්ත්‍රයේ මුණ ගැසීම් පිළිබඳව සහ දේශපාලනයේ දැන් තිබෙන සාකච්ඡාවන් පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන විවිධ මත පිළිබඳව අපේ අදහස එතුමා පැහැදිලි කරා. ඒ වගේම ඔබ දන්නවා ජාතික ජනබලවේගය මේ වෙලාවේ මේ රටේ බලය හුවමාරු කරගන්න දේශපාලන ව්‍යාපාරයේ හැටියට අපි නොඑක ආකාරයේ සංවිධාන කටයුතු කරමින් ඉන්නේ. ඒකම අපි අපේ 2018 දී අපි සකස් කරපු 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති අපි සංවර්ධනය කරමින් අප්ඩේට් කරමින් ඉන්නේ. ඒකම අපේ වැඩපිළිවෙල අපේ ඉදිරියට අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල නිර්මාණය කරමින් ඉන්නේ. ඉතින් එහෙම වෙලාවක තමයි අපිට මේ ඉන්දියානු රජයෙන් මේ නිල ආරාධනය ලැබෙන්නේ. අපි මේ ආරාධනය ඉතාමත්ම වගකීමෙන් බාරගත්තා.
අපි තීරණය කළා මේ අප රට ගොඩනගන වැඩපිළිවෙල සාර්ථක කරගන්න උපරිම ලෙස ප්‍රයෝජනෙට ගත යුතුයි කියලා. ඒ නිසා අපි දින 5ක වැඩසටහනකට එකඟ වුණා. අපි ඊට ගැළපෙන විදියට අපේ කණ්ඩායම අපි තෝරගත්තා. අපේ කණ්ඩායම නියෝජනය වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික, ඊළඟට මහාචාර්ය අනිල් ජයන්ත, ජාතික විධායක සභික, ආර්ථික කවුන්සිලයේ සමාජික සහ ප්‍රධාන ලේකම් හැටියට මම. ඉතින් අපි මේ සංචාරය විශේෂයෙන්ම මේ නිල සංචාරය අපි භාවිතා කළේ ඉන්දියාවේ වර්තමාන දේශපාලන තත්ත්වය ආර්ථික සමාජීය වැඩපිළිවෙල පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් අපි 4 වෙනිදා රාත්‍රියේ සිට ඊයේ සවස 4 වෙනතුරු අපේ ගත කරපු හැම මොහොතක්ම අපි ගත කරේ මේ සංචාරයේ අපේ අරමුණු ඉෂ්ට කරගන්න. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ සංචාරයට අපිට ලැබිච්ච කාල සීමාව අපි උපරිම වශයෙන් අපේ දේශපාලන ව්‍යාපාරයේ පෝෂණය කරන්නත් මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් බෙදා ගන්නත් අපි අපිට පුළුවන් වුණා කියලා. එතකොට අපි මේ විජිත සේරත් සහෝදරයා කිව්වා වගේ අපි දේශපාලන සමාජ ආර්ථික විවිධ විෂයන් සඳහා අදාළ සාකච්ඡා කරා. ඒ අතරින් විජිත සහෝදරයා නම් නොකරපු සඳහන් නොකරපු යම් සාකච්ඡා කීපයක් තියෙනවා. මොකද අපි ඒවා තාක්ෂණික දැනුම හුවමාරුව සඳහා කළ සාකච්ඡා. ඒ සාකච්ඡා පිළිබඳව මා පැහැදිලි කරන්නම්. මම හිතනවා ඒක වැදගත් වේවි ජාතික ජනබලවේගයේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක කිරීම පිළිබඳව අපි දරන මතය සහ අපි ඉදිරියේ ගොඩනගන ආර්ථික වැඩපිළිවෙල සමාජීය වැඩපිළිවෙල මොන ආකාරයේ වැඩපිළිවෙලක්ද කියන එක පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගන්න. අපි ඉන්දියාවේදී මුණ ගැසුණා කන්ෆෙඩරේෂන් ඔෆ් ඉන්දියා කියන ආයතනය. ඒක ඉන්දියාවේ ආර්ථික සංවර්ධනයේදී පුද්ගලික සහ රාජ්‍යාංශයේ අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගීතාව දේශීය හා ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කරන ආයතනය හැටියට තමයි ඉන්දියානු රජයට අවශ්‍ය කරන උපදෙස් සපයමින් ඉන්නේ. ඒ වගේම අපි මුණ ගැසුණා ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන් ඉන්දියා කියන ආයතනය. ඒක බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් රාජ්‍ය ආයතනයක්. දිගු කාලීන ආර්ථික සංවර්ධනය ඇතුළු ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට මඟ පෙන්වීම හා පාසුකම් සැපයීමේ වැදගත්කම අපි ඔවුන් සමග අධ්‍යයනය කළා, සාකච්ඡා කළා. අපි හිතනවා ලංකාවත් අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගයේ රජයක් යටතේ ඒ වගේ ආයතන ගොඩනැගීමෙන් අපේ රට සංවර්ධනය කර ගැනීමේ මාවතට මේ රටේ විද්වතුන් සහභාගී කිරීමේ වැඩපිළිවෙලකට අපි දැනටමත් අපි ඒ වැඩපිළිවෙල අපේ ප්‍රතිපත්ති මාලාවේ සඳහන් කරලා තියෙනවා. නමුත් මෙවර අපිට එය ඍජුවම පාවිච්චි කරන ආයතන මුණගැහෙන්න ලැබීමෙන් අපේ ඒ අදහස් ක්‍රියාත්මක කරන්න අපිට මඟ පෙන්වීමක් ලැබුණා. ඒ වගේම අපි මුණ ගැසුණා විවේකානන්ද ඉන්ටර්නැෂනල් සෙන්ටර් කියන ආයතනයේ බුද්ධිමතුන්. ඒක ස්වාධීන ආයතනයක්, පක්ෂග්‍රාහී නොවන ආයතනයක්. පර්යේෂණ කරනවා, තියෙන දත්තයන් ඇනලයිස් කරනවා. ඊළඟට ඒගොල්ලෝ දේශීයව සහ අන්තර්ජාතිකව අවශ්‍ය කරන ඒ පසුබිම සකස් කරනවා රජයට ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. ඒකේ සහභාගී වෙනවා ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥයින් සහ විවිධ අංශවල රාජ්‍ය තාන්ත්‍රිකයින්. ඒ වගේම අපි සාකච්ඡා කරා යුනික් ඩෙන්ටිෆිකේෂන් ඔතොරිටි ඔෆ් ඉන්දියා කියන ආයතනය සමග. ඒ ආයතනය තමයි ඉන්දියාවේ සමස්ත ජනගහනයට විශේෂිත වූ ඩෙන්ටි කාඩ් නම්බර් එකක්, ඒ කියන්නේ හඳුන්වාදීමේ අංකයක් ලබා දෙන්නේ. ඒ අංකය ඩිජිට් 12කින් සමන්විතයි. එය ඒගොල්ලෝ පාවිච්චි කරනවා සියලුම රජයෙන් ලැබෙන ආධාර පිළිබඳව කිසියම් නියාමනයක් කරන්න. ඉතින් ඒකෙන් හඳුනගන්න බෑ පුද්ගලයව. නමුත් ඕනෑම අවස්ථාවක, ඒ කියන්නේ එක්කෙනෙක් දෙවරක් යම්කිසි ආධාරයක් ලබා ගැනීමට පෙළඹුණොත් ඒ පිළිබඳව විමසීම් කරන්න, එමත් නැත්නම් මේ පිළිබඳව හඳුනා ගැනීම කරන්න ඒ අංකය ඒගොල්ලෝ භාවිතා කරනවා. අපි හිතනවා ඒක හොඳ ක්‍රමයක් කියලා. ඉතින් ඉදිරියේදී අපි ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සහභාගී වුණා ඐ ක්‍රියේට් කියන ආයතනය සමග. ඒ ඐ ක්‍රියේට් කියන ආයතනය නව ව්‍යාපාර ඇරඹීම,
व्यवसायकत्वे नवोत्पादन हा निर्माणशीलित्व जातिक आर्थिकेट बद्धकर गैनीम इन्क्यूबेटर्स हटियट राज्य मेदियत्ति मेतु करण एक नवनिर्माण करण नवोत्पादन करण पुद्गलैन कंडायम हंदुनागन ए आयट पहासुकाम सलसन आयतने हटियट तमाय मे ऐ क्रियेट आयतने क्रियाकरण्ये इदिं एत्तटम अपे वेडपिलिवलेत् इदिरियट मे वगे आयतन पिलिबंदव संधान करला तियेन निसा अपिट इतामात्म वेदगत्तुना मे आयतने पिलिबंदव साकच्छा करन्न मे रटे मेतेक् नवनिर्माण नवोत्पादन इदिरिपत् नोकरपु बोहो देनेकुट नव बलापोरोत्तु ऐतिकरण वेडपिलिवलक् तमाय अभी साकच्छा करे मे आयतने समग अमतर अभी गुजरात प्रांते गैमा रेडिएशन फैसिलिटी कोलगावती है न रेडिएशन मगिंग एक विकिरण मगिंग आहार कल्तबागनीमट आवश्यकरण परिसरे साकस्कर एक गोल्लो पलतुरु लूनु अल सह धान्य वर्ग इलांगट मस् आहार इलांगट इलवलु सह मस् मांस अडंगु इलांगट कुकुलमास वगे देवत्त एगोल्लो विकिरण मगिंग एव कल्तबागनीमे क्रियावलियट सहभागी वेनवा आवश्यकरण पासुकाम सपेनवा तेंग अपि हितनवा ए वगे यांत्रणयक् ओनेम रटकट इतामात्म वेदगत् वेनवा आहार परिभोजनेदी आहार कल्तबागन्नत् आहार नास्तिय वलक्वा गन्नत् अपि हितुवा ए वगे आयतनेक अनुदन्नुम सह सहयोगय अपिट इदिरियेदी इतामात्म वेदगत् वेयि कियला जातिक संवर्धन कटयुतु वलट एवगेम अपि गिया गिफ्ट सिटी कियन आयतने गुजरात इंटरनेशनल फिनेंस टेक सिटी कियन आयतनेट ए आयतने करन्नेत व्यापार किरीमे पहासुव संदहा विशेषेम मूल्य सेवा ताक्षण कटयुतु एत्तलत यटितल पासुकाम लबा देन विशेषित कलापयक् इतिं ए कलापय पासुकाम सपेनवा मूल्य सेवा सह ताक्षण कटयुतु विविध आयतन वलट लबा देन्न इतर एक विशेषित कलापयक् हटियट तमाय क्रियात्मक वेन्ने इतिं एइन आयोजन प्रवर्धन वेडसटहनक् क्रियात्मक वेनवा अपि हितनवा इतामात्म दियुनु क्रमयक् एगोल्लो भाविता करनवा ए निसा इदिरियेदी एय अध्ययने किरीमेन अपिट नोयक् पहासुकाम सकस्कर गन्न पुलुवान् अपे रटे अपि क्रियात्मक वेनकोट इलंगट अपि गिया विक्रम सराबाई स्पेस सेंटर एकट अब्दुल कलाम जनाधिपतितुमागे मेदियत्वीमट प्रथम विक्रम सराबाई तमाई मे अभ्यवकाश तरणय इंदियावे पटन गत्ते अध्ययने दिगु कालयक् करला तियेनवा एक विकाशनयमिमिन वर्धनय वेला मे वेनकोट नोयकुत अध्यापन अवस्था ऐति करला तियेनवा एकम प्रांते गोवितान कटयुतु प्रांते भू देशपा भू भू विषमता पिलिबंद कटयुतु इलंगट नोयकुत बाहिर उवदुरु पिलिबंद अध्ययने किरीम सैटेलाइट मगिन मे आयतने करनवा इतिं अपि हितनवा ए वगे ताक्षणयक् इतामात्म वेदगत् वेनवा रटकट कियला इलंगट अपि गिया केरल प्रांते टेक्नो पार्क त्रिवेंद्रम केरल के आयतनेट एगोलमे आईटी सह आईटी अनुबद्ध सेवा वेडिदियुनु किरीम पिलिबंदव नोयकुत कटयुतु करन आयतनयक् इतिं ए निसा ओब ओब दकिनवा मे आकारयट मे नील संचारय अपि इतामात्म सूक्ष्मव प्रयोजनेट गत्ता जातिक जनबलवेगे इदिरि वेडपिलिवल क्रियात्मक किरीमे अपे अवस्था वडा संवर्धने करगन्नत् ए अवस्था इदिरियेदी नोयक् आकारे गनुदेनु साकच्छा करगन अपे वेडकटयुतु इदिरियट करगन्नत् इतिं ए निसा एतरम मे संचारय जातिक जनबलवेगे हटियट जातिक जनबलवेगे इदिरि वेडपिलिवल सार्थक कर गनीमट अपिट विशेष पिटुवालक्कुना अपि ए अर्थेन इंदियानु श्रीलंकावे इंदियानु महाकुमसारिस कार्यालयटत् इंदियानु रजयटत् समस्त इंदिय जनतावटत् अपि स्तुतिवंत वेनवा मोकद मे हरहा अपिट राज्यतांत्रिक संबंधतावय
ගොඩනැගුණා රාජ්‍ය බලය ලැබීමටත් පෙර ඒකම අපේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක කරන්න අවශ්‍ය කරන දැනුම සහ ඒ ඒගොල්ලන්ගේ ඒ ක්‍රියාවලිය තුලින් ලබා ගන්න අධ්‍යක්ීම් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලැබීම නිසා අපි ජාතික ජන බලවේගයේ හැටියට විශ්වාස කරනවා මෙවැනි අවස්ථා අපි ඉදිරියේදීත් අපි ප්‍රයෝජනයට ගන්නවා ඕනෑම රටක් සමඟ අපි ගොඩනගන සම්බන්ධතාවයන් හරහා මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගැනීමටත් දේශපාලන ආර්ථික සහ සමාජීය වැඩපිළිවෙල යටතේ සියලු රටවල් සමඟ නොබැඳි ප්‍රතිපත්තියකින් ක්‍රියාත්මක වීමටත් ජාතික ජන බලවේගය බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි හරි ඊටමතරව මද්වේදී ඔබට යම් ප්‍රශ්න තියෙනවනේ සඳ අවස්ථාව අපි එහෙම ඉල්ලීමක් කරේ නැහැ ඉන්දියානු ආණ්ඩුව අපිට ආරාධනා කරේ ඉන්දියානු ආණ්ඩුව තමයි මුණ ගැහිම් සහ ස්ථාන නිරීක්ෂණ මධ්‍යස්ථාන සියල්ල පිළිබඳ වැඩ සැලසුම හදුවේ දැන් පෞද්ගලික කාලේ මේ විශේෂයෙන් මේ අදානි සමාගම සම්බන්ධයෙන් බරපතල විවේචනයක් තිබුණා ඔබතුමාලට ඒ සම්බන්ධයෙන් ඔබතුමාල විරුද්ධ විදේශ මාත්‍රවරයත් එක්ක සාකච්ඡා කරාද සහ දැන් පෞද්ගලික කාලේ ලංකා සම්පත් මංකොල්ල කනවා ජාති ආචාර विशेषम कथाकरा लंकावे धनट सिद्धुन आयोजन वलदी ममूलिंग क्यूवा वगे प्रसंपादन क्रियावली अक्नेह टेन्डर पटिपाटी अक्नेह अदानी समागम संबंधिनुत्तेमाय अनित समागम संबंधिनुत् लंकावे आंडुव प्रसंपादन क्रियावली अक् अनुगमने करन्ने नेह एक वरदी एकट अपि एकगन्ने अपे कालयक्कदी अपि एव हिम करन्ने अपि पहेदिलिवम विनिवेद भावेकिंग प्रसंपादन क्रियावली किंग विवृत्त टेन्डर पटिपाटिया अनुगमने कल तमय इव करण्यकन धनुन्दुना एक आयत्क पिलगत्त कुहककम देशपालन कुहककमट विवेचने कर्णे वा अभी ये बारिम प्रतिक्षेप कर्ण अभी सलकाने थिंग ये देशपालन से अनाथ वेच अतमगत देशपालन खरकोपोट गिहिल इन कट्टिय वगे कैमोर देनो विलापन गण मंद वीरवंश सत्यम विलाप देनो थिंग ओवाद इन देशपालन खरकोपी इत उन्वे अय नगन विलापयान मेरटे जनता वारगण अभी न कोहित्म विलगन नह थिंग अभी अपे स्थावरे अन्वड कर्ण ओह किलतिपुण अभी इंदिव संबंधे कटवल वहला किल संहार देवल संबंध न हिम तो बदान्व अपेरटे बलशक्ति संबंधे निष्पादन संबंधे अपे आंडुव वरदि क्रम यदुगमने कर्प हम विलायदीम अप्येक विवृत्त वरदी किल कियन अप्येकट गण पुलवा उपरीम क्रिया मार्गद गण अप्यो नत्र कलने विदुर्वल मंडली अदरण्य मे हानि पिल बंद अभी इत पहदील अपे स्थावर कटयुत कर्ण अपे रंजन सहोदर तमय एवट विरुद्ध वृत्ति क्रिया मार्ग यदि अप्येव किसी वापस मकने अनाथ वेच देशपालन खनत्ट वटिच अय नगन विलाप्यान अतनम मारांतिक तत्व मरणासन्न इन विलाप नगन विलाप्यान तमय ते विलाप्यान मेरटे जनता वट किसी वेदगमक ने रटे जनाधिपतिट आराधनावक नति कालेक विपक्षेट आराधनावक नति कालेक रटे प्रबल देशपालन पक्षकन ओबतुमल्लाट आरा इंडियावें आराधना किरीम संबंधे अभी प्रथम ओबतुमल्लाट शुभपतनम ඇත්තටම ඔබතුමාලට මොන අරමුණක් මතද ඉන්දියාවෙන් මේවැනි ආරාධනාවක් කරේ කියලා අපි දැනුවත් කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ හේතුව? ඉතා පැහැදිලිව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ ජනතාවගේ ජනවරමක් නැහැ. ජනබලයක් නැහැ. ජනතාවගේ කැමැත්තක් නැහැ. ඉතින් මේ රටේ ජනතාවගේ හදවතේ රැඳිලා ඉන්න නායකයා අනුරදිධානායක සහෝදරයා ඒ වගේම හදවතෙන් පිළිගන්න දේශපාලන ව්‍යාපාරයේ ජාතික ජනබල වේගෙ. ඉතින් ඒක ඉන්දියාව විතරක් නෙමෙයි ලෝකේ හැම රටම අද දකින්න දෙයි. අද පිළිගන්න දෙයි.
लंकावे तुलित जनता व पिलिगन्न देशपालन व्यापारे मालिमाव लोके तुलत पिलिगन्न देशपालन व्यापारे मालिमाव तेनिसा इंदियाव विशेषेन अपिट आराधना करा ते अपि एगन सतुटेन नियतमानीव सतुटेनवा ए नील आराधना पिलिबंदव जनता इन्न जनतावत् इन्न देशपालन व्यापारयक जनता पिलिगन्न जनता मतयक एत्तरम तीन व्यापारयकट तमयि मे नील आराधनाव करे जनतावगे ආශිර්වාදයක් නැති නායකයන්ට එහෙම ආරාධනාවක් නැහැ. ඔබතුමාලට මේ ආරාධනාව කරේ දැන් ඔබතුමාලා මේකට සහභාගී වුණා. ඔබතුමාලා සහභාගී වුණේ ජාතික ජනබලවේගයේ විදියට ජනතා විමුක්ති පෙරමුණ විදියටද? අපේ ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය අබේසිංහ මහත්මයා එතුමා පැහැදිලිව කිව්වා අපි මේ ආරාධනාව ආවේ ජාතික ජනබලවේගයට අපි සම්බන්ධ වුණෙත් ජාතික ජනබලවේගය දේශපාලන ව්‍යාපාරයේ විදියට. එතකොට ඒ ජාතික ජනබලවේගයේ नायक अनुसानक सौदरिया प्रधान लेखा निहाल लंब सिंह सौदरिया तथापि विधायक सभा सामाजिक देशपालन पक्षगत जनता विमुक्ति पेरमुन देशपालन पक्ष जाति जनबल वेगे की अने जनता विमुक्ति पेरमुनत्च तवत् देशपालन पक्ष खंडयां सिविल संविधान गणनावकिन समन्वित वेच्च देशपालन पक्षय एनिसा अत्रम गत्तोत् अद मे देक एकतु वेच्च पुलुल महाजन बलवेगयक महाजन संधाय हबै जनता विमुक्ति पेरमुने तियेन्ने समाजवादी वेडपिरिवेला अपिट पेन्न नन तियेन्ने जातिक जनबलवेगे वेनम लिबरल्वादी वेडपिरिवेला एतकोट मे देक एकटद यान्ने මේ කලබල වෙන්න දෙයක් නැහැ අපි මම ඉස්සලත් කිව්වා ලෝක දේශපාලනේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා ඒ ලෝක දේශපාලනේ වෙනස්කම් වලට අනුව ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිත් දේශපාලන ව්‍යාපාරේ වෙනස් වෙලා තියෙනවා අපේ ප්‍රතිපත්ති ඉතා පැහැදිලිව සමාජවාදී මූලධර්ම මත පදනම් වෙච්ච නව ලෝක තත්ත්වයට ගැලපෙන ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති एकतमय जातिक जनबल वेगे प्रतिपत्य एक बेराटे जनता पिलिगन्न नव देशपालन प्रतिपत्ति उबुतुमल इंडियन संचारे करद्दि मेहे अमूल समागमट विरुद्धव मे उबुतुमलगे नियोजित्य उद्घोषण कर मुकद्द मे देबिडी पिलिवेत मंग इसल्ला पहदिली करा ओबट पिलितुर हरियट अहुंकन दुन्ना नंग ओबट उत्तरे मन दीला तियेन्ने नैवत कियनवा नंग अपे स्थावरयन वल किसी वेनसक नैहे किसुंदु समागमकट प्रसंपादन क्रियावलियक नेतुव टेंडर पटिपाटियक नेतुव अपे रटे जातिक संपत् आयोजन करन्न देनवट अपि एकंग नै आयोजनयन केंदवी युत्ते प्रसंपादन क्रियावलियट अतुलत् विनिविध पावेकिन युक्त टेंडर पटिपाटि युक्त तेक ओनम आयतनयक संबंधे अपे स्थावर प्रधान वसेम एतटम वैडिपुरम साकाचार लकुने कलापी आरक्षा आर्थिक देशपालन तत्व साकाचा उना नमुत ओहुगे पत्ते साकाचावे प्रमुख अवधान लकुने दकुन आसियानु कलापे जातिक आरक्षाव विशेषम अब कौरुदन्वा लोक भू देशपालन तरंगे कलापे तुल आरक्षावटे अम्यम तर्जन तीयनो एतुमागे पत्ते ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරා. අපේ පැත්තෙනුත් අපි තා පැහැදිලිව කිව්වා කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරද්දී අපි රටක් විදියට අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් කලාපේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරය කිසිවකට ඉඩ දෙන්නේ නැහැ කි. සාමාන්‍යයෙන් ඉන්දියාවට ලොකුම දර්ශනයක් තියෙන අපි චීනයත් සමග සම්බන්ධතාව වැඩිවීමනේ. දැන් ජනාධිපතිවරයා ළඟදී කියනවා චීනය මේවා ඉන්දියාව මේවා සමීපව කටයුතු කරනවා. නමුත් මම පක්ෂපාතී වෙන්නේ ශ්‍රී ලංකාවට. ඔබතුමාලගේ ස්ථාවරය මොකක්ද ඒක? පළවෙනිවම අපේ රටේ
आर्थिक तपे रटे जाति का रक्षा व तपिसल आरक्षा के लिए तु तो एक पेरटे जाति का रक्षा व संबंध ने कटुत कर दी कलापी आरक्षा व इतना में अदगत पेनु तीन अभी एस्तावर तमें कटुत कर इंडिया कोई लाकवत चीन तेक गड़दून कर एवापित क्यू ने अपित कथा करित ने अभी कथा करित ने नमुत अभी कलापे आरक्षा व संबंधे अभी कलापे आरक्षा तर्जने दे किसी आकार කොහොමත් ලංකාවේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න ඉන්දියානු ආණ්ඩුව සූදානම් කියන එක තමයි කිව්වේ. එහෙම නැත්නම් දේශපාලන පක්ෂයක් විදිහට අපිට බලයට එන්න උදව් කරනවා. එහෙම එකක් කිසිසේත්ම කතා වුණෙත් නැහැ. අපි එහෙම එකක් ඉල්ලා සිටියෙත් නැහැ. ඕන්න එහෙම එකක් කිව්වෙත් නැහැ. ඒ වගේම මැතිවරණ නොපැත්වීම පිළිබඳව අපි කතා කරා. තව පැහැදිලිවම පළාත් පාලන මැතිවරණ කල්දාපියක පළාත් සභා කල් දාලා තියෙන එක ඒක වැරදි කියන එක අපි තා පැහැදිලිව කිව්වා ඒ විතරක් නෙමෙයි මේ දවස්වල සම්පකාර ඡන්දෙත් කල් දාලා කොච්චර මේ ආණ්ඩුව බය වෙලා තියෙනවද කියනවනම් සම්පකාර ඡන්දත් දැන් නීති විරෝධී විදිහට කල් දානවා ඉතින් අපි ඒ පිළිබඳව අපේ අපේ එකඟතාවයක් නැති ගැන අපි කත් කිව්වා ජනාධිපතිවරණය එහෙම කල් දාන්න බැහැ ඒක අනිවාර්යෙන් තියන්න වෙනවා කියන එකත් අපේ සාකච්ඡාවලදී සාකච්ඡාවට බාධින වුණා ඒ නිසා ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා පක්ෂයක් විදියට අපි එකට සූදානම් ඒ වගේ මේ ජනාධිපතිවරණය අපි දිනනවා කියන එකත් අපි ඔවුන්ට ඒ පණිවිඩය දුන්නා ඒ ඒ විශ්වාසය අපිට තියෙනවා කියන එක හැබැයි පක්ෂයක් එක්ක ගනුදෙනු කළා පක්ෂයකට බලයට එන්න උදව් කරනවා කියලා ඉන්දියාව කොහෙත්ම කිව්වේ නැහැ ජනතාව පත් කරන ආණ්ඩුවක් එක්ක සම්බන්ධතාව පවත්වනවා කියන එක තමයි ඔවුන් කිව්වේ නෑ එම කිසි වෙනසක් නෑ අපි දැන් කතා කරමු දැන් මම ඒ අපේ ස්ථාවරය කිව්වා ඒ නිසා මේ කෙනෙක් හමු වෙච්ච පමණින් කෙනෙක් එක සාකච්ඡා කර පමණින් අපි කවදාකවත් ස්ථාවර වෙනස් කරලා නෑ ඉදිරියට වෙනස් කරන්නෙත් නෑ ඒ නිසා මේ ඉන්දියානු විදේශ අමාත්‍යවරය හම් වෙච්ච ගමන් ඔන්න පහුවදා අපි දැන් වංගුවක් ගහලා අනිත් පැත්ත හැරිලා එහෙම නෑ අපි චීනෙත් එක්කත් ගනුදෙනු කරනවා මේ ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන පළවෙනි වතාව නෙමෙයිනේ අපි චීනයේ කොමියුනිස්ට් පක්ෂෙත් එක්ක කාලයක්තිස්සේ අපේ සම්බන්ධතාව තියෙනවා. හැබැයි අපි චීන වරාය මේ හම්බන්තොට වරාය චීනට විකුණද්දී අපි වැරදි කියලා. අපි ඒකට උද්ඝෝෂණත් කරා. අපි විරුද්ධ වෙනවා. ඒ වගේම තමයි. අපි කිසි දවසක චීනය හෝ ඉන්දියාව හෝ වෙනත් කවර රටක් එක්ක අපි සම්බන්ධතාව පැවැත්වුවා කියලා අපි අපේ ස්ථාවරයන් වෙනස් කරන පක්ෂයක් නෙමෙයි. අනිත් අය තමයි අනිත් අයට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒගොල්ලෝ පුද්ගලිකව හමු වෙන්නම පුද්ගලික ඩීල් එකක් දාගන්නම බලාගෙන. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ වගේ තමයි අපිත් කියලා. एक नए कलबेल अहन दें इट पास कट वहाँ ने अहन एगोलो एगोलो हम बुणा हेमत अब अभी हेम ने अभी बहुम युताई अभी हम एनो कथा करण कियन दीन दे कलिंग कियन हरिना हरि कीनो वरदी नरदी कीनो अपे स्थावर अभी स एक किसी वे सपने हेम कोंदेश दगोलो इन हेम कोंदेश कथा ने එම කොන්දේසි වලට යට වෙන පක්ෂිකුත් නෙමෙයි අපි. මතුම දැන් ලංකාවේ ප්‍රතිවර්ණයේදී ඉන්දියානු වැසියක් වීම කියන එක ඉතාමත් තීරණාත්මකයි. ඔබතුමාලා මේක ගැන කල්පනා කළාද මේ නිල සංචාරයට සහභාගී වුණේ මොකක්ද ඔවුන්ගේ මේ මෙදියක් වීම ගැන කියන්නේ? නෑ ඇත්තටම මම කිව්වේ මේ ආරාධනාව ගිය අවුරුද්දේ අපි එකක්, ගෞත්‍ය අගභාගයේ අපි එකක්. ඉතින් ආරාධනාව අපි පිළිගත්තා. ඉතින් අපි හිතනවා මේක විශේෂ ආරාධනාවක්. ඒක අපිට තේරෙනවා. ඒ වගේම චීනයත් අපිට ආරාධනා කරා අපි චීන ගමනකටත් සම්බන්ධ වුණා මේ පහුගිය දෙසැම්බර් මාසේ අනුදසානක සහෝදරයා සහ මමත් ඇතුළු අපේ කණ්ඩායමක් චීනේ චීන ආණ්ඩුවේ ආරාධනාවකට අපි චීනෙත් ගියා අපි ඒ වගේම කර්මාන්ත තාක්ෂණික ආයතන නිරීක්ෂණය කරා විශේෂ හමුවීම් පැවැත්තුවා ඉතින් ඒක මේ වගේ ප්‍රශ්නකාරී කරගත්තේ නැහැ නේ ඉතින් මේක විතරක් මේ ප්‍රශ්නකාරී කරගෙන තියෙනවා ඉතින් හොඳයි කමක් නැහැ අපි ඇත්තටම
හැමරජයක් එක්කම ඉන්දියාවත් එක්ක අනිකුත් එක්ක අපි අද 11 වෙනිදා 13 වෙනිදා යුරෝපා මහකොමසාරිස්වරයා අනුරදසානක සහෝදරයා මුණ ගැහෙනවා යුරෝපා සංගමයේ මහකොමසාරිස් තනපතුමා මෙහෙට එනවා අනුරදසානක සහෝදරයා හම්බෙන්න යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තනාපතිවරයාත් නියෝජිත තනාපතිවරයාත් අනුරදසානක සහෝදරයාත් අතර මුණ ගැහිමක් 13 වෙනිදා පළවත් මුලස්ථානයේ පවත්වනවා ඉතින් එවැනි සම්මත අපි පවත්වගෙන යනවා ඒක වෙනසක් නැහැ इतिहास अव संबंध अनुगमने स्थावरिया मठित मेक टीका आंदोलनात्मक विलातीन किसी प्रश्न कपीट हुदायदातिच तत्व अनुरूपी वाप्यदा देशपालन क्रियामार्ग तेरुआ අදතින කලාපීය ලෝක දේශපාලන තත්ත්වයට ගැළපෙන විදිහට අපි දේශපාලන තීන්දුව ගන්න. ඉතින් අර වෙනස නිසා චීන ගමන ප්‍රශ්නයක් උනේ නැහැ. ඉන්දියානු ගමන ආන්දෝලනයක් වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳයි. කමක් නැහැ. සතුටුයි. ඊයගක උතුමාල ඉන්දියාවට යනකොට ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය තමයි හම්බෙන ඉන්දියාව අපේ. ඒ වගේ හමුවක් සිදු වුණාද එහෙදි? ඉන්දියාවේ පිළිගැනීමක් සිදු වුණාද ඉන්දියාවට උතුමාල යනකොට? ලංකාවේ මහකොමසාරිස්වරිය. अतरम अपे गमनदी विदेश अमात्वर मुनगहिमत् विदेश लेखमर मुनगहिमत् श्रीलंका वे इन इंदियानु महाकमसारेश्वर गे सहभागित्य उना यतुमा तेक्कम इंदियावट गिया एहिदी अवे मुनगहिम देकटम यतुमा पौद्गलिक संबंध उना इट अमतरव अपे दवल आहारेदी इंदियाने जातंत्र अमात्या विदेश कटित अमात्यांश निलदार अत्र हमु अक्तिबुना ए हमु यदि श्रीलंका वेन्न इंडिया वेन्न श्रीलंका महाकुमारीश्वरी शेनुका महात्म्य सहभागी उना यतुमिया तर दवल अपित्यक मुनगहे मेदि अपित्यक संबंध उना नै 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 यतुमेगी संबंध अतिबुन नै अत्रम गत्तोत् अरे इंडियन विदेश अमात्यांशेट धनुंदील तिबुना यणु इंदियावे श्रीलंका महाकुमसारी सेनुका महात्म्य दिवा भोजन सदा सहभागुना तेन्दी शोधकथा कतिबु ये हर यतुमिय मे गमन संविधान किसुमी धनगणीटी यतुमिय यतुमिय ये गमने विस्तरे धनगण तिबुनी ये विलाम पेहदिल दिघटम पेहदिल कर सार्थकत्व इतम मेरटे जनता शुभ सिद्धिया सदा जाति जनबल वेगे इंदियानुगमन अभी अनिवार्यम यदागन्व ये अरमुने मतमाय अभी मे राज्यतांत्रिक आराधना पिलिगत् जनता सभा मे विदि विंगलाती दलसलासे सामग्री जन बल संबंध मे व्यक्ति इतक डलसलाता प्रत्यंगन कथावतम युमाट सामग्री जन बल जाति जन बल यमस्था क्लबिनवा युमा बलापुर जाति जन बल सामग्री देशपालन कटित करबतुमाल पक्ष अक्ट ओट जाति के जन बल वेगे देशपालने वस्तावक दिन मगतमाल की इस्तावर मे संबंधी युमा निश्चित जाति जन बल आराधना संबंध पौदिक मटमे साकदी युमा प्रकाश मंत्रीपुर मट एमपीपी कत्ते वेडगर वस्तावक लभ्यनवा मंगिक वेडगन मम्मिक मेरटे विविध चोदना दूषण वंचा घातन वल्ट संबंध देशपालन पुद्गलयान खंडायां जाति के जन बल तेक्का संबंध कर गे एक हरि पेहदिली स्थिराय अपि एक विवृत किया इवगेम मेरट आदरेकरण सबे प्रगतिशीली देशपालन खंडायां पुद्गलयान संविधान गुडाक तीयनो ते तेक्का अत्वल बंदगन अपि सुदानम एट मेक विवृताय अभी विवृत आराधना करनो थवमत् प्रमाद नंग अभी विवृत कल्लतीनो
අපිත් එක්ක සම්බන්ධ වෙන්න ප්‍රතිපත්ති සහ භාවිතාවෙන් ප්‍රගතිශීලී අයට මේ ව්‍යාපාරයේ විවෘතයි අතරම ජාතික ජන බලවේගය කියන්නේ හුදෙක් තනි සංවිධානයක් නෙමෙයි මහා දෙවන්ත ජනතා බලවේගයක් ඒ බලවේගයත් එක්ක එකතු වීමට ප්‍රගතිශීලී පුද්ගලයන්ට කණ්ඩායම් වලට විවෘතයි ඒ ඒ විවෘත ආරාධනාව අපේ තියෙනවා जातिक जन बल प्रतिपत्ति वर्ट एक अभी वेडपिलेकना अभी विवृताय अभी आराधना करो युमा एक कमती नाम युमागे उद्गलिक तीरने तमाय तीरने जातिक जन बल विनम तीरने करोनी एक एक आराधना युमा बार गो तेक बार गण नदीन अभी हमें कक्ताम विलाने काम की अतटम ओणमा आंडक मेरटे वंचाव दूषण नास्त नतरकम किसी सहवग्यादन अभी सूदान अभी एक भावितापकलती अर्थे व्यापाल आंडु हदपु आरंभकावस्था विधि दूषण वंचा नवत्म सद यम कार्यभार अभी मेदिहत्ना मेदिहत्कला मस्याख्यान हमबुण्णे फिब्रवरी विसी अट महाबैंको कटवन महाबैंको खड़न प्रधान चूदित रणिलिखम सिंह मत इतमे कतनी हाट कोहमद अपेर अट्टे वंचा दूषण नवत्ता एक नतर अंतिम दूषण विरोधी कार्यालय कौद हरिशन एमती वर हिटप हरिशन एमती गे तवत् आंडू मीटप एमती वर गे वंचागे विमर्शन करता यदि मुगद करे वैरणी विक्रम सिंह ये कार्यालय विश्रो हरि इधि वंचा विमर्शन कोहमद नवत्ता सभी सद्भावेट एम मध्यत्म करा ආරම්භෙදිම එතුමා මේක කඩල මහ බැංකුවම කොල්ලකන තත්ත්වයට ආවා එතනින් එහාට අපේ රටේ වංචා දූෂණ නවත්වීමේ කටයුත්තක් සාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා අපි මේ ක්‍රියාවලිය දෙකට ගියේ නැහැ ඒක ඇත්ත ඒක ආණ්ඩුවට සම්බන්ධ වෙලා හවුලේ ආණ්ඩුවක් කිරීමක් නෙමෙයි දූෂණ වංචා නතර කිරීම සඳහා ජනතාව වෙනුවෙන් කරපු සත්ක්‍රියාවක් ඉතින් අපි ඒකට අදත් එහෙම තමයි අපි ස්ථාවර ඉන්නෝ ඕනම වෙලාවක හෙට මේ ආණ්ඩුවද වංචා දූෂණ නතර කරන ක්‍රියාමාර්ගයක් අපි පැකිලෙන්නේ හැබැයි බොරු කරලා ඒක කතා කරලා ඒක මනම් කරන්නේ ඉතින් ඒකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ හැබැයි ෆයිල් එක නම් තියෙන්නේ තාම ඔබතුමාලට ආව ඔව් තියෙනවා ගොඩක් ෆයිල් තියෙනවා අපි අවශ්‍ය වෙලාවට ක්‍රියාමාර්ග ගන්නවා මොකද මේ ආණ්ඩු වලින් ඒ ෆයිල් වලට අදාළ විභාග වෙලා ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ අපි ගොඩක් ඒවට උසාවි ගියා අල්ලස් කොමිසමට පැමිණිලි කරා මට මතකයි ඒ දවස්වල පටන් ගන්නකොටම අල්ලස් සෝදූසන කොමිසමට කියන්නේ ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරයනේ 13 වෙනිදාම අපි ඉස්සල්ලා ගියා දවස් පහකින් අපි ගියා ශේෂ අභ්‍යාචන අධිකරණයට ගියා නඩු දැම්ම හැබැයි මේගොල්ලන්ගේ දේශපාලන ඩීල් වලින් මැදිහත් වීම් වලින් ඒ ගොඩක් ඒවා වැළක්වුවා අන්තිමට ඒ කිසි කෙනෙක් චෝදන ලැබුවේ නැහැ ඔප්පු කරේ නැහැ ඉතින් ඒ ක්‍රියාවලිය තාම එහෙම තියෙනවා संविधान कैगहल उद्घोषण कल उपवास कल कहली चंदेपावित जनता आरक्षा करेंट चौदना तिबुना රණ වික්‍රමසිංහ එක් කරේ නැහැ. දැන් මේ කතා කරනවා දූෂණ නවත්තන්න. ඉතින් ඒවා කියන්න ගියොත් ගොඩක් කරුණු තියෙනවා. මම අපි කෙටියෙන්ම ගත්තොත් කියන්නේ රණිල් වික්‍රමසිංහ මහත්මයා ඔය යහපාලන ආණ්ඩුවේදී වංචා දූෂණ නවත්තන්න හරි ඍජු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඔහුම මේ රටේ ප්‍රධාන මහා බණ්ඩාගාරයේ වෙච්ච මහ බැංකුවේ වංචාවට මහමුලකරුවා බවට පත් වුණා. ඉතින් එතනින් එහාට ඔහුත් සමග
मेरटे वंचाव नतर करसी विश्वास रटे जनता वटत्ने अटत्ने फैल तीन अभी हंगे अवश्य विलावट नीति क्रिया मार्ग अभी गण्वा धनु समहरव अभी उसावीट दृपत्क नडुता मेहनु आवासनाकट कल्याण मम नितरकन देम वाट तेरे वगे प्रश्न महा दूसर वंचा वाल हो चोदना रणिल बैकन मल एकदम अपवाहां साक्षु दक्षे पेहदली होते हौले हो रकम नतर कर पुद्गलिक तरह नेमे का पुद्गलिक तरह के अपे पालन एक मतुच्चक मालिमावे पालन तुल का वैरपिरी महगन पलिगन हेम चेतना अभी कटित करे सिंगपूर लीक्वा न्यू बलेट पत्नाम राज्य देपल हुराकापु वंचाकर्पयट नीति क्रियात्मक ये अदाल क्रियामार्गत्ता तेकिन तम सिंगपूर तुल वंचा दूषण नतरकरण पुलवंगुनि तो अपि पालने अक्विधियट अपि एदे क्रियात्मक करनो ये मेरटे जनताव अद प्रधान चोदनावक दिद्मे वंचा दूषण नतरकरण एम नतु कागेंगत पलिगन्न नेमि अपिट एम पुद्गलिक तरहक वैरयक् पिरिमहगन्न एहेम एकक् नै मेरटे वंचाव दूषणे नास्त नतरकिरीमे देशपालन उमनावत्ते अन्ने अर्थेन अपि क्रियामार्गन्नो मिसक् पौद्गलिक तरहकट कात्तिक कागिन हरि फलिगन्नन अपि देशपालन क्रियामार्ग गन्ने नै हरि राइट बहुम स्तुति।